නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදිකරණ මේ තං චක්කුඉන්ද්‍රියං අසංඋතං අභිජ්ජා දෝමනස්සං පාපකානං අකුසලානං ධම්මානං අන්වාස්ස වෙයුංති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි, දැන් මේ පින්වත් හැම දෙනාම සැදැහැ සිතින් යුක්තව ධර්ම ගෞරවයෙන් යුක්තව ලෞතුරා බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥානයෙන්ම අවබෝධ කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. අපට මෙලව සැනසීම, පරලොව සැනසීම, සාංසාරික සැනසීම සහ පරමාර්ථයෙන් ලබන සැනසීම කියන මේ මෙලව යහපත, පරලොව යහපත, නිර්වාණ සම්පත්තිය කියන මේ ත්‍රිවර්ග සම්පත්තිය ජීවිතයේ තුල ගොඩනගා ගැනීම සඳහා අපට උපකාර වෙන එකම දේ තමයි තථාගත ශ්‍රී සද්ධර්මය. ධර්මයකින් තොරව ආධ්‍යාත්මික වශයෙන්, මෙලෝ පරලෝ වශයෙන්, පරමාර්ථ වශයෙන් සැනසීමක් ජීවිතේට ලබන්න බැහැ ධර්මයෙන් තොරව. නිසා ධර්මය කියන එක අපේ ජීවිතවලට ගලපා ගැනීමෙන්, සම්බන්ධ කර ගැනීමෙන්, පමුණුවා ගැනීමෙන් අපට ඒ තුළින් සැනසීමක්ම, යහපතක්ම, අර්ථයක්ම, ලාභයක්ම ගොඩනැගෙන. එනිසා ඒ ලෝතුරු ධර්මය බොහොම ගෞරවයෙන්, ආදරයෙන්, ශ්‍රද්ධාවෙන් ඒ ධර්මය ශ්‍රවණය කළ යුතු වෙනවා. තථාගත ධර්මය ශ්‍රවණය කරනකොට හොඳට අවධානයේ තියාගෙන සමාධිගත වුණාක් මෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම සිහියෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. විමර්ශන බුද්ධියෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. හොඳට අහගෙන ඉඳලා ඒක නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මනාකොට මනසිකාර යෙදෙමින් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙනවා. අන්න එහෙම අවධානයෙන්, ඕනකමින්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, විමර්ශන බුද්ධියෙන් ඔබ බණ ටික ශ්‍රවණය කළොත් ඔබට යම්කිසි දහමක් අවබෝධ කරගන්න, ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබට පුළුවන් වෙයි. අන්න එහෙම ශ්‍රවණය කරනකොට තමයි අර නොඇසූ දහමක් ඇහෙන්නේ. ඇසූ දහමක් නම් ඒක හොඳට තහවුරු වෙනවා, වැඩිදුර අවබෝධයට හේතු වෙනවා, තුනුරුවන් කෙරේ සැක සංකා දුරු වෙනවා, සුතමේ ඥානය ලැබෙනවා, ඒ වගේම සිත බොහෝම පිරිසුදු බවට පත් වෙනවා. සම්මා දිට්ඨිය පිණිස ඒ ශ්‍රවණය උපනිශ්‍රේ වෙනවා. ඒ නිසා හොඳට ධර්මයට අවධානය යොමු කරගෙන බාහිර දේවල් අමතක කරලා ධර්ම දේශනාව තුළට තමන්ගේ අවධානය එකතු කරගෙන මැනවින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. අද ධර්මානුශාසනාව සඳහා මාතෘකාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ගැන දේශනාවක් සිද්ධ කරන්න කියලා තමයි ආරාධනාව තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය ගැන සඳහන් වෙන ගාථා ධර්මයක්, සූත්‍ර පාඨයක් තමයි ওই මාතෘකා ශීර්ෂෙත් සජ්ජායනා කළේ. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදිකරණ මේතං චක්ඛු ඉන්ද්‍රියං අසංඋතං අභිජ්ජා දෝමනස්සං
පාපකානං අකුසලානං ධම්මානං අන්වාස්සවේ. මේ ඉන්ද්‍රිය සංවරය ගැන සඳහන් වෙන සූත්‍ර පාඨයක්. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන එක ඉතාමත්ම වටිනවා. කය වචන දෙක සංවර කරගත්ත කෙනා ඉන්ද්‍රිය සංවරය ගොඩ නගා ගත යුතු වෙනවා. ඉන්ද්‍රිය සංවරයකින් තොරව කය වචන දෙක සංවර කරන්නත් බෑ. ඇහැ කන නාසය දිව ශරීරය සංවර මනස සංවර වුණොත් තමයි කය වචනය සංවර වෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය අසංවර වුණොත් කය වචන දෙකෙන් දෙකේ අසංවර භාවය ගොඩ නැගෙනවා. එතකොට කාය වාචානං සමෝදානං සීලං කියලයි කය වචන දෙකේ සංවර භාවයේ තමයි සීලය කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය බොහොම දියුණු අවස්ථාවක්. ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරන්න නම් එයා හොඳට සතිමත් භාවයේ ආතුල තියෙන්න ඕන. සිහියකින් වීරියකින් තොරව ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඉන්ද්‍රිය සංවරයේදී විශේෂයෙන් සිද්ධ වෙන්නේ මේ අභිජ්ජා දෝමනස්ස කියන ඇලීම ගැටීම කියන මේ පාපී ලාමක අකුසල ධර්ම දෙක යටපත් කරනවා සිහිය පිහිටවලා සිහියෙන් ඉඳලා. අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරයේදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූප දැකලා ඇලීම ගැටීම මනාප අමනාප වෙන්න ඉඩ නොදී හිත රැක ගන්න. අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දයේ කෙරෙහි ඇලීම ගැටීම ඇති නොවෙන්න වග බලා ගන්නවා. මනාප අමනාප ඇති නොවෙන්න වග බලා ගන්නවා සිහියෙන්. නාසයේ සංවරය කියලා කියන්නේ නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි ගැටීම ඇලීම එහෙම නැත්නම් අභිජ්ජාව දෝමනස්සේ එහෙම නැත්නම් මනාපය අමනාපය මනසේ ගොඩ නැගෙන්න නොදී සිහිනුවණින් හිත රැක ගන්නවා. අන්න එතකොට තමයි නාසය සංවර කරාවෙන්නේ. එතකොට දිවත් එහෙමයි. දිවෙන් රස දැන ඒ රසයේ කෙරේ ඇලීම සහ ගැටීම අභිජ්ජාව සහ දෝමනස්සේ මනාපය අමනාපය ඇති නොවෙන්න සිහිනුවණින් හිත රැක ගන්නවා. ඒ පාපී ලාමක අකුසල ධර්මයන් මනසේ උපදින්න ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවර අසංවරය කියලා කියන්නේ. අභිජ්ජා දෝමනස්ස කියන එක මනාප අමනාප කියන එක ඇලීම ගැටීම කෙනෙක් තුළ ගොඩනැගෙනවා නම් එයා තුළ ඉන්ද්‍රිය සංවර නැහැ. ඉන්ද්‍රිය සංවරකම සංවරයේ නැති නිසා තමයි ලෝභ දේශ අවිජ්ජා දෝමනස්ස මනාපමනාප කියන මේ ලාමක ධර්ම සිතේ උපදින්නේ. ඉන්ද්‍රිය සංවරයකම නැති නිසා. ඉන්ද්‍රිය සංවරයේ නැත්තේ කුමක් නිසාද? සිහිය නැති නිසා. සිහි නුවණ නැතිකම නිසා. සිහිය වීරිය නුවණ නැතිකම නිසා තමයි ඉන්ද්‍රියන් අසංවර වෙන්නේ. සිහිය තිබුණොත් විතරයි ඉන්ද්‍රිය සංවරය ගොඩ නැගෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය සතිය මතයි තියෙන්නේ. සිහිය මතයි. සිහිය නැතු නැති වුණු තැන මේ ඉන්ද්‍රිය අසංවර වෙන එක නවත්තන්න කාටවත් බෑ. ඉන්ද්‍රිය සංවරයේ වෙන්නේ සතිමත් භාවයේ මත බව හොඳට තේරුම් ගන්න. එතන නුවණක් යෙදෙන්න ඕන, සතිය යෙදෙන්න ඕන, වීරිය නැතුව සතිය යෙදෙන්නෙත් නෑ. එතකොට ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ බොහොම දියුණු සංවරයක්. ඉන්ද්‍රිය සංවරය. එතකොට යම්කිසි ඥාන ශක්තියක් ආධ්‍යාත්මීය ටිකක් ඉහළට ඔසවාගත්ත කෙනෙක් තමයි සිහිනුවන දියුණු කරගත්ත කෙනෙකුට තමයි ඉන්ද්‍රිය සංවර සීලය ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම එතෙන්ට දර්ශනය කියන එකත් වැදගත් වෙනවා. දැන් මනේන්ද්‍රිය සංවර කරන්න බෑ පින්වත්නි විපස්සනා ඥානයක් නැතුව. විපස්සනා දර්ශන ඥානයක් නැතුව මනේන්ද්‍රිය සංවර කරන්න බෑ. පංචින්ද්‍රියන් සංවර කරනකොට සමතාරම්මණයක හිත පිහිටවලා එක අරමුණකට සිත අරගෙන පංචින්ද්‍රියන් සංවර කරන්න පුළුවන්. නමුත් මනේන්ද්‍රිය සංවර කරන්න තියෙන විපස්සනාවෙන්ම තමයි. ඒ නිසා එතන අපි ඉස්සරහට අපි කතා කරමු. එතකොට කය. කයේ සංවරය ගොඩනැගෙන්නේ සතිමත් භාවයේ මත. මනේන්ද්‍රියේ සංවරයත් සිහිය කියන එක ඉතාම වැදගත්. මේ හිතට තියෙන රැකවරණය තමයි සතිය.
එතකොට හිතේ ආරක්ෂාව හිතේ සංසිඳීම සිතේ අවිජ්ජා දෝමනස්ස පාලනය කරන්න පාලනය කරගෙන පාපක ලාමක අකුසල ධර්මයන්ගෙන් සිත වෙන් කරගන්න. එහෙම නැත්නම් ඒ පාපී අවිජ්ජා දෝමනස්ස කියන පාපී ලාමක අකුසල ධර්ම සිතේ නූපදින විදියට සිත රැකගන්න නම් මනින්දේ සංවර කරන්න නම් සතිමත් භාවය කියන එක අත්‍යවශ්‍යම කාරණයක්. සසිහිය නැතුව ඉන්ද්‍රිය සංවරයක් ගොඩනගන්න බෑ, ඉන්ද්‍රිය සංවරයක් කරන්න බෑ. ඉතින් අන්නේ ඒක තමයි අපි මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් අපි ඒක දැන කියා ගැනීම ඇත්තටම ඉතාම වැදගත් වෙනවා. අපි පංචශීලයේ තියෙන කය වචන දෙකට ප්‍රාණඝාත, සොරකම, කාම මිත්‍යාචාරය, ඒ වගේම බොරුව, කේලම, පරුස වචන, හිස් වචන ආදී මේවා තියෙන්නේ කය වචන දෙකේ සංවරයට. ප්‍රාතිමෝක්ෂ සංවරය තියෙන්නේ කය වචන දෙකේ සංවරයට. ආජීව පාරිශුද්ධ සීලය, ඒ වගේම ආජීව අට්ඨමක සීලය, උපෝසත අෂ්ටාංග සීලය, නවාංග සීලය, දස සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, මේ කය වචන දෙකේ සංවර භාවයට තමයි ඔක්කොම තියෙන්නේ. සිල්පද තියෙන්නේ. හිතට ශික්ෂාපදයක් නැහැ. හිතට ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවල නැහැ. සියලු ශික්ෂාපද පනවල තියෙන්නේ කය වචන දෙකේ සංවරයට. ඉතින් කය වචන දෙක සංවර කරගත් සංවර වෙන්නේ හිත සංවර වුණොත් පමණයි. හිත අසංවරව තියාගෙන කය වචන දෙක සංවර කරනවා කියලා එකක් නැහැ. එහෙම කරන්න බෑ. හිත අසංවර වුණොත් කය වචනයෙන් ඒක දෙදරා යනවා, ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් හේතුඵල ස්වභාවය. ප්‍රතිපත්ති ධර්මයන් තුල. එතකොට හිත රැකගත්තොත් කය වචන දෙක රැකෙනවා. හිත රැකගන්න බැරුණොත් කය වචන දෙක රැකෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා හිත රැකගන්න නම් අපට තියෙන එකම දේ තමයි සතිය, සිහිය කියන එක. එතකොට සිහිය මත තමයි ඉන්ද්‍රිය සංවරය ගොඩ නැගෙන්නේ. ඒ නිසා අපි ඉන්ද්‍රිය සංවරය ගැන කතා කර සංවරය ගැන කතා කරනකොට සතිය අතහැරලා ඉන්ද්‍රිය සංවරයක් කතා කරන්න බෑ. ඒ වගේම ඉන්ද්‍රිය අසංවරය ගැන වෙනකොට අවිජ්ජා දෝමනස්ස කියන ධර්ම පාපේ ධර්ම තමයි ඉන්ද්‍රිය අසංවරයෙන් ගොඩ නැගින්. අවිජ්ජා දෝමනස්ස වර්ධනය වුණා කියන්නේ කය වචන දෙකේ අසංවරය ගොඩ නැගෙනවා කියන එකයි. ඉතින් මෙන්න මෙතන මේ හේතුඵල දහමක් තියෙනවා. අපි යන්නේ එක තෝරගන්න ඕන. ඒ වගේම මේ ඉන්ද්‍රිය අසංවර වෙන හැටිත් සංවර වෙන හැටිත් ඉන්ද්‍රිය අසංවරය කියන්නේ මොකද්ද? ඇසේ සංවරය කියන්නේ මොකද්ද? ඇසේ අසංවරය කියන්නේ මොකද්ද? කනේ සංවරය කියන්නේ මොකද්ද? කනේ අසංවරය කියන්නේ මොකද්ද? නාසයේ සංවරය, නාසයේ අසංවරය, දිවේ සංවරය, දිවේ අසංවරය, කයේ අසංවරය, දිවේ කයේ සංවරය, මනසේ අසංවරය, මනසේ සංවරය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සංවර අසංවර භාවය අපි හොඳට තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ওই මාත්‍රුකා ශීර්ෂයේ සජ්ජායනාවුණු ගාථාවි බැලුවත් චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි හෝති. ඔන්න බලන්න ඇස අසංවර වෙන හැටි. එතකොට ඇසින් රූප දැක නිමිත්තක් ගාහි හෝති, නිමිති ගන්නවා. නානුබ්බෙන්ජනං ගාහි හෝති, අනු නිමිති ගන්නවා. යත්වාදිකරණමේතං චක්කුඉන්ද්‍රියං අසංඋතං අභිජ්ජා දෝමනස්ස පාප අකුසලානන්දම. මේ ඇසින් රූප දැක නිමිති අනුනිමිති අරගෙන අසිහියෙන් යුක්තව කටයුතු කරනකොට එයා තුළ අභිජ්ජාව දෝමනස්ස කියන මේ පාපී ධර්ම දෙක තමයි මනසේ උප්පාදනය වෙන්නේ. අන්න එතකොට කියනවා අපි ඇලුනනම් ගැටුනනම් ඇස අසංවර වුණා කියලා කියන. කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දය ගැන නිමිති හිතනවා, අනුනිමිති ගන්නවා. එහෙම අරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කල්පනා කරලා එයා ඒ ශබ්දයේ කෙරෙහි ඇලීම හෝ ගැටීම කියන අවිජ්ජා දෝමනස්ස පාපේ ධර්ම මනසේ හදා ගන්න. අන්න එතකොට කන අසංවර වුණා කියලා කියන. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ඒ ගඳ සුවඳ කෙරෙහි අයෝනිසෝ මනසිකාරයේ දෙනකොට අවිජ්ජා දෝමනස්ස ඇලීම ගැටීම කියන මේ මනාපය හෝ අමනාපය හදා ගන්නෝ හිතේ. අන මනාප ගතිය අමනාප ගතිය මනසේ හදා ගන්නෝ අයෝනිසෝ මනසිකාරණ. එතකොට යාගේ නාසය අසංවරයි කියලා කියන. දිවෙන් රස දැන ඒ රස කෙරේ නිමිති අනුනිමිති හිතමින් අයෝනිසෝ මනසිකාරී යෙදිමින්
කල්පනා කරනකොට එයාගේ මනසේ ඒ රසය කෙරෙහි ඇලීම ගැටීම අභිජ්ජාව දෝමනස්සය මනාප අමනාප ගති සිතේ පහළ වෙන ඒ රස කෙරෙහි අන්න එතකොට එයාට කියන දිවා සංවරයි දිවා සංවරයි ඒ වගේම කයෙන් පහස දැනගෙන ඒ පහස කෙරෙහි අයෝනිසෝ මනසිකාරයේ දෙනකොට එයා තුළ මනාප අමනාප ඇලීම ගැටීම කියන ධර්මතා පාපී ධර්ම අකුසල ධර්ම ගොඩ නැගෙන මනසින් අරමුණු දැනගෙන ඒ මනසට ආපු අරමුණු කෙරෙහි අයෝනිසෝ මනසිකාරයේ දෙමින් අභිජ්ජා දෝමනස්ස ඇලීම ගැටීම මනාප අමනාප ගොඩ නැගෙනවා නම් අන්න එතකොට එයා තුළ මනේන්ද්‍රිය අසංවර වෙනවා. ඔන්න ඉන්ද්‍රිය අසංවර වෙන හැටි. දැන් අපි ඔහොම කිව්වහම සමහක් වෙලාට ඒක වටහා ගන්න අපහසු වෙන්න පුළුවන්. අපි ප්‍රායෝගිකව බැලුවොත් දැන් අපි හිතමු ප්‍රියමනාප රූපයක් ඇහැට පේනවා. දැන් මෙතන එයාට දර්ශනය නැහැ. ඒ කියන්නේ ඒ කිලිහි මෙතන සිද්ධ වෙන සිද්ධාන්තය දර්ශන ඥානෙ නැහැ. එතකොට එයාට සිහිය නැහැ. එතකොට එයාට නුවණ හසුරවන්න බැහැ දකින්න දෙයත් එක්ක යාර ඒක තුල අවිද්‍යා සහගතයි. එතකොට එයා තුල අයෝනිසෝ මනසිකාරයේ සුබ නිමිත්තේ අයෝනිසෝ මනසිකාරයේ පටිග නිමිත්තේ අයෝනිසෝ මනසිකාරයේ කියන ධර්මතා හඳුනන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ තෝර බේර ගන්න බැහැ. අන්න ඒක තමයි මේ අසංවරයට ප්‍රධානම හේතුව. ප්‍රධානම හේතුව තමයි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක තමා තුළින් හඳුනන්නේ නැහැ දකින්නේ නැහැ දන්නේ නැහැ දකින්නේ නැහැ. අන්න ඒක තමයි ඒ දර්ශන ඥානෙම නැත්තම් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න කම නිසා නොදකින නිසා ඒක පදනම් කරගෙන තමයි මෙයා අරමුණේ ඇලීම ගැටීම කියන ධර්මතා පාපී ධර්ම සිතේ ගොඩ නැගෙන. අන්න ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි සබ්භාසව සූත්‍රයේ යෝනිසෝ මනසිකාරයේ කුමද්ද අයෝනිසෝ මනසිකාරයේ කුමද්ද කියන එක අපි පැහැදිලි කරා. එතකොට ඒ දර්ශන ඥානෙ එතෙන්දී සිහි දේශනා කළා. ඒ දර්ශන ඥානෙ යමෙක්ගේ මනසේ නැත්තම් මේ අරමුණේ ගැටෙන එක නවත්තන්න බෑ. ගැටෙනෝමයි, ප්‍රිය අරමුණේ ඇලෙනෝමයි, අප්‍රිය අරමුණේ ගැටෙනෝමයි, පාපී ධර්මවල බැස ගන්නෝමයි. ඒ නිසා මෙන්න මෙතන සංවරය අසංවරය පෙන්වන්න බෑ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න කෙනාට, නොදකින කෙනාට. එතකොට ඒ ගැන සිහිපත් නොකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පෙන්වන්නේ නැතුව හඳුනන් නැති කෙනාට ඉන්ද්‍රිය සංවරයක් ගැන ප්‍රතිපත්තියක් පුරන්න බෑ. එතකොට යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර දන්න කෙනා දකින කෙනා තමයි ශාසනයේ මේ සීල ගුණ ප්‍රතිපදාව ගොඩ නගන්නේ එයා තුළ. ඒක යන්නේ නිසා එතන අපි එතන පැහැදිලි වෙන්න ඕන. ඒක අපි කලින් පැහැදිලි කරලා තියෙනවා අපේ දේශනාවල. දර්ශන ඥානයේ පිළිබඳව අපි බොහෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වහල එතන ඒ ඥාන දර්ශනේ පිරිසිදු කරගන්න. ඥාන දර්ශනේ හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ඔබ ඔන්න ඉන්ද්‍රිය සංවරයට ඔබට හොඳ ඥානයක් දර්ශනයක් දැක්මක් අවබෝධයක් ඔබ තුල ගොඩ නැගෙනවා. ඊට පස්සේ ඔබට ප්‍රතිපත්ති පුරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් අපි ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට ඇසින් රූප දැකලා ප්‍රිය රූපයක් නම් ඒ ප්‍රිය රූපේ නිමිති ගනිමින් අනුනිමිති ගනිමින් ලස්සනයි ප්‍රියයි මනාපයි ඉෂ්ටයි කාන්තයි නොඑක් විදියට සුභ විදියට බාහිර රූපයක් ඇති බවට සංකල්පනා කරන මානසිකාර කරන මෙනෙහි කරන එකට කියන අයෝනිසෝ මානසිකාරය කියලා. එතකොට සුභ නිමිත්තේ අයෝනිසෝ මානසිකාරයේ යෙදුනොත් අභිජ්ජාව කියන එක පහළ වෙනවා වෙනවාමයි. ඒක තමයි ස්වභාවය. සුභ නිමිත්තේ අයෝනිසෝ මානසිකාරය. දැන් අසුභ ආරම්මණයක් අසුභ රූපයක් Tamanta අප්‍රිය රූපයක් දකින්න ලැබුණොත් ඒ අප්‍රිය රූපෙත් එයා මානසිකාරය කරන අයෝනිසෝ මානසිකාරය. එතකොට දෝමනස්සය, ද්වේෂය, ප්‍රතික්ෂේපය, අමනාපය ගොඩ නැගෙනවා. අන්න එතකොට මොකද පටිඝ නිමිත්තේ අයෝනිසෝ මානසිකාරය එදිච්ච ගමන් එයා තුල අමනාපය, දෝමනස්සය, ද්වේෂය, තරහව, ක්‍රෝධය ගොඩ නැගෙනවා. ඒක ස්වභාවයක්. එතන බෞද්ධද අබෞද්ධද ભેදනය ඕනම කෙනෙකුට
පටික නිමිත්‍ය අයනසෝ මානසිකාරය තුනේ ද්වේෂය කියන මනෝභාවය ගොඩ නැගෙනවා. සුභ නිමිත්‍ය අයනසෝ මානසිකාරය එදිච්ච ගමන් අවිජ්ජා ගොඩ නැගෙනවා. එතකොට අවිජ්ජා දෝමනස්ස කියන්නේ පාපී අකුසල ධර්ම. මනාපමනාප හිතේ ගොඩ නැගෙන්නේ එහෙමයි. එතකොට අන්න එහෙම ගොඩ නැගුණාම එයාගේ ඇස අසංවර වෙනවා. ඇස් මනස දූෂිත වෙනවා. එතන එයාට සිහිය නැහැ. කෙලෙස් තවන වීරිය නැහැ. නුවණ නැහැ. ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා තුල නිරන්තරයෙන් අවිජ්ජාව වර්ධනය වෙනවා. ද්වේෂය වර්ධනය වෙනවා. ඇස අසංවර වෙනවා. හිත අසංවර වෙනවා. අසංවර වුණාම කය වචන දෙකද අසංවර භාවයට යනවා. ඔන්න ඔය විදිහට. කනෙන් ශබ්දයක් අහන. දැන් බලන්න කනට අපි හිතමු යම් කිසි කෙනෙක් පරුස වචනෙන් Tamanට බැන්නොත්. මේ බයින අවස්ථාවේදී කනට ශබ්දයක් නෑහෙන්නේ. දැන් එතකොට පටිඝ ආරම්මණයක්. ඒ ආරම්මණය කෙරෙහි මානසිකාර කරන අයෝනිසෝ මානසිකාරය. යම් කිසි අසවල් කෙනා මට බැන්න, අසවල් කෙනා මට ගැහුවා, අසවල් කෙනා මට මෙහෙම කළා, අහම කළා, මේ විදියට මට දොස් කියලා තියෙනවා, විවේචනය කළා තියෙනවා, අපහාස කළා තියෙනවා, චෝදනා කළා තියෙනවා, මේ විදියට විවිධාකාර විදියට තමන්ට අර ඒ පටිග නිමිත්‍ය අර ද්වේෂයේ ඇවිස්සෙන විදියට තමන් මානසිකාරයක් කරනවා. ඒකද කියන අයනිසෝ මානසිකාරය කියලා. එතකොට මොකද වෙන්නේ? අර පරුස වචනවල නිමිති ගන්න ඔයා. ඒ නිමිති ඒ පරුස වචනයට අදාළ නිමිති අනු නිමිති ගන්නවා. අනු නිමිති අරගෙන ඒක අයෝනිසෝ මානසිකාරයේ යෙදෙනකොට එයා තුළ නිකම්ම ඒ ද්වේෂය ඇති වෙනවා. පටික නිමිති අයෝනිසෝ මානසිකාරයේ යෙදුනා. අන්න එතකොට අර පාපී ධර්ම අකුසල ධර්ම තමන්ම තමයි තමන්ගේ හිතේ හදාගත්තේ. අර ශබ්දය ඇති කරා නෙමෙයි, ශබ්දයේ කෙරේ තමන් බලන කෝණය අනුවයි, බලන විදිය හිතන විදියටයි තමන්ට ද්වේෂය ගොඩ නැගෙන්නේ. සමහර කෙනෙකුට ඒ ශබ්දයේම ගොඩ මානසිකාර කරනකොට සමහර කෙනෙකුට සෝමනස්සය හැදෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොටත් අකුසලයක්. එතකොට එතන තමන්ට ඒක මිහිරි හැටියට සුබ විදියට කල්පනා කරලා. එතකොට ඒකත් අසංවරයම තමයි. එතකොට අවිජ්ජා දෝමනස්ස කියන පාපී ධර්ම දෙක, ඇලීම ගැටීම කියන මේ අකුසල කර්ම දෙක, කෙලෙස ධර්ම දෙක, මනාපමනාප කියන මනෝ ස්වභාවය තමයි මනසේ කන අසංවර වෙනකොටම මනසේ ගොඩ නැගෙන්නේ. අන්න එතකොට කියන කන අසංවරයි කියලා. ඒ ශබ්දේ නිමිති අනු නිමිති අරගෙන. එතකොට රූපේ නිමිති අනු නිමිති අරගෙන අවිජ්ජා දෝමනස හිතේ හදාගන්න. වැරදි විදියට අයනසෝ මනසිකාරය, ශබ්දේ නිමිති අනු නිමිති අරගෙන අයනසෝ මනසිකාරයේදීලා මනාපමනාප හිතේ හදාගන්න. ගන්ධ සුවඳ බලලා ගන්ධ සුවඳේ නිමිති අනු නිමිති අරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කල්පනා කරලා මනසේ මන ඒ ගන්ධයේ කෙරෙහි මනාපමනාප අවිජ්ජා දෝමනස හදා ගන්න. මොන අසංවරේ? දිවෙන් රස දැනගෙන ඒ රස කෙරෙහි අයෝනිසෝ මනසිකාරයේ දිමින් ඇලීම ගැටීම කියන අවිජ්ජා දෝමනස පාපී ධර්ම හදා ගන්න. කයෙන් පහස දැනගෙන ඒ පහස කෙරෙහි අයෝනිසෝ මනසිකාරයේ දිමින් නිමිති අනු නිමිති ගනිමින් අවිජ්ජා දෝමනස පාපී ධර්ම හදා ගන්න. මනසින් සිතිවිලි හිතලා දැන් හිතට එනකොට සමහර දේවල්, අතීත දේවල්, බාහිර ලෝක දේවල් එක් මතක් වෙනවා. මතක් වුණාම Tamanta තරහ යනවා. සමහරලාට ඇලීම ඇති වෙනවා. මනසින් අරමුණු දැනගෙන ඒ අරමුණු කෙරෙහි ආයනසෝ මනසිකාරය කියලා හිතින්ම මනාපමනාප හදාගන්න. දැන් ඔන්න ඔය විදියට මේ ඉන්ද්‍රිය අසංවර වෙනවයි කියන එක ඊටාම අපට අපේ ජීවිතය තුළ, ප්‍රායෝගික ජීවිතය තුළ අපට අත්දකින්න පුළුවන්. හැම මොහොතකම අත්දකින්න පුළුවන් දහමක් ඒක. මොකද අපේ සිත නිරන්තරයෙන් මේ බාහිර ආරම්මණයත් එක්ක ඇලීම ගැටීම කියන එක විවිධ අවස්ථාවල ප්‍රායෝගිකව අපි අත්දකිනවා. අපි හැම කෙනෙකුට මේ ප්‍රශ්නේ අපි හැම කෙනෙකුටම තියෙනවා. ඒ ප්‍රශ්නේ ඇදෙනවා අපි හැම බොහෝ තැන්වල. අපට ඒ මනසේ ඒ අවිජ්ජා දෝමනස්ස කියන ඒ ඇලීම ගැටීම කියන ධර්මතා හැම බොහෝ තැන්වල අපට ගොඩ නැගෙනවා. ඇත්තටම අන්න එතන අපි කොහොමද මේ ඇස සංවර කරන්නේ? දැන් ඇලෙන ගැටෙන එක සංවර කරන්නේ කොහොමද? ශබ්දයට ඇලෙන ගැටෙන එක කොහොමද අපි සංවර කරන්නේ? නාසයට ඇලෙන ගැටෙන දිව රස ගන්ධ සුවඳට ඇලෙන ගැටෙන එක, දිවට ඇලෙන ගැටෙන එක, රසයට ඇලෙන ගැටෙන එක, පහසට ඇලෙන ගැටෙන එක, සිතිවිලි වලට ඇලෙන ගැටෙන එක පාලනය කරන්නේ, දමනය කරන්නේ, මේ ඉන්ද්‍රියන් දමනය කරන්නේ, සංවර කරන්නේ කොහොමද? අන්න ඒක දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ.
එතකොට අපට සංවර කරන්න නම් අර කලින් කිව්ව විදියටම මේ ආයතන හය තුල තියෙන මේ ක්‍රියාවලිය ගැන යම්කිසි අවබෝධයක් අත්‍යවශ්‍යමයි. ඒක තමයි යෝනිසෝ මනසිකාරය ආයෝනිසෝ මනසිකාරය දන්න කෙනාටයි දකින කෙනාටයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. නොදන්න කෙනාට නෙවෙයි. එතකොට ඒ දර්ශන ඥානය අත්‍යවශ්‍යම දෙයක්. ඒක නැතුව මේක සිහිය උපදව ගන්න බෑ, වීරිය කරන්න බෑ, ඉන්ද්‍රිය සංවරය ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය දෙයක් තමයි අපට සතිය කියන ධර්මතාවය, සිහිය. එතකොට ඇහෙන් රූප දැනගත්තාම ඇහැට ඇහෙන් රූප රූපයක් පේනකොට දැන් රූපයක් පේනකොට අපි කොහොමද රූපයක් පේන්නේ? ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි නිසා ඇසේ ස්පර්ශය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. ඒ ස්පර්ශයත් එක්ක විඳින බව හඳුනන කල්පනා කරන ස්කන්ධ ටික චෛසික ධර්ම පහළ වෙනවා. එතකොට රූපයක් පේනවා කියලා අපි හඳුනගන්නේ නාම රූප ධර්මතාවත් එක්ක තමයි එතන යෙදිලා තියෙන්නේ. නාම රූප ධර්මතාව ටික යෙදිලා තමයි අපට මේ දැකීම කියන ධර්මතාවය යෙදිලා තියෙන්නේ. අපි දැනගන්නෙත් විඤ්ඤාණේ එක රූපයක් එක නාමයක්. නාම රූප ධර්මතා දෙකම තමයි දෙකෙන් එකක් තමයි අපි හඳුනගන්නේ හැම මොහොතකම. කනට ශබ්දයක් ඇහුනහම අපට හමු වෙන්නෙම නාම රූප දෙක. නාසයට ගඳ සුවඳක් දැනුනහම නාම රූප දෙකමයි එතන ඉදිරිය තියෙන්නේ. වෙන මොකුත් නෑ එතන. ඒව දිවට රසයක් දැනෙනකොට නාම රූප දෙකමයි එතන ඉදිරිය තියෙන්නේ. කයට පහසක් දැනෙන තැන නාම රූප දෙකමයි ඉදිරිය තියෙන්නේ. හිතට සිතවිලි එදින තැන අපි හඳුනගන්නේ නාම රූප දෙක. එතකොට අපි අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට නාම රූප ධර්මතා දෙක අපිට අන්නේ විදියට නාම රූප පරිච්ඡේද ඥානයක් අපිට මේ දකින්හන දැනෙන දැනගන්න ධර්මතාත් එක තියෙනවා නම් ඉන්ද්‍රිය සංවරය පහසු වෙනවා. මෙතන නාම රූප ධර්මතා දෙක අත්දකින් නැතුව කවදාක එහෙම දර්ශන ඥානයක් නැතුව මේ ඇහැකනනාසයේ දිව ශරීරයේ අතහරිනවා සංවර කරනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන සිද්ධ වෙන ධර්මතාවයේ පිළිබඳ යම්කිසි අවබෝධයක් දැක්මක් සිහියක් නුවණක් තියෙන්න ඕන. අන්න එවැනි කෙනෙකුට තමයි මේ රූපය කෙරෙහි කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ධර්මතා කෙරෙහි යම්කිසි සිහියක් තියෙන්න ඕන. ඒ සිහිය එළවාගෙනයි සිහිය උපදවාගෙනයි සිහිය උපදින කොටයි ඉන්ද්‍රිය සංවරය වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඒ කරුණු කාරණා ගැන කතා නොකොට ඉන්ද්‍රිය සංවරයක් ගැන අපට ඉන්ද්‍රිය සංවරය කියන ප්‍රතිපදා ප්‍රතිපත්තිය පුරන්න බෑ. ඒ නිසා දැන් කන ශබ්දයක් ඇහෙනකොට කන ශබ්දය සෝත විඥානයත් යෙදුනහම එතන නාම රූප ධර්මතා ටික තමයි යෙදිලා තියෙන්නේ, ස්කන්ධ ධාතු ආයතන ටික. එතකොට අන්නේ ධර්මතා පිළිබඳ යම්කිසි අවබෝධයක් දැක්මක් එතන හේතුඵල සම්බන්ධතාවය එතන නාම රූප පරිච්ඡේදය ඒ පිළිබඳව පරමාර්ථ ධර්මයන් පිළිබඳව යම්කිසි ඥානයක් තමන්ට අවදි කරගෙනයි තමන් මේ ඒ සිහිය ලබා ගැනීම සිද්ධ කර ගන්නට ඕනේ. ඉතින් අන්න ඒ නිසා ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය මේ ditta sutamuta viññāta ධර්මතාත් එක්ක ඒක හඳුනාගන්නේ නැතුව ඉන්ද්‍රිය සංවර කරන එක ලේසි පහසු නෑ. ඒක හඳුනාගන්නේ නැති කෙනෙකුට ඉන්ද්‍රිය සංවර කරනවා කියන එක ලේසි පහසු නෑ. හඳුනාගත්ත කෙනාට ක්‍රමවේදය ඥානය යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හමු වෙනවා. අන්නේ කෙනාට මේක සංවර වෙන හැටිත් අසංවර වෙන හැටිත් මම මෙහෙම දැක් මෙහෙම හිතනකොට මෙහෙම දකිනකොට මේ ආයතන සංවරයි. මෙහෙම නොදැක් නොදකින්න අපොහසත් වුණොත් මම මෙතන සිහිය ලව ගන්න මට බැරි වුණොත් අන්න එතකොට මම මේ අසංවර වෙනවයි කියන එක නවත්තන්න බෑ, අසංවර වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ ධර්මතාවයේ පිළිබඳව යම්කිසි දැක්මක් අවබෝධයක් අවශ්‍යයි ඉන්ද්‍රිය සංවර සීලයක් පුරුදු කරනකොට. එතකොට දැන් අපි බලමු සාමාන්‍යයෙන් අපි කොහොමද මේක දමනය කරගන්නේ සංවර කරගන්නේ. දැන් අපි හිතමු දැන් සිහිය කියන එක ඉතාම වැදගත් කාරණයක්. සතියට දීපු උපමාවක් තමයි මේ කෙවිත කියන උපමාව. කෙවිත දැන් කෙවිත උපමාව හැටියට ගත්තොත් සතිය මත පිහිටලා අපි කොහොමද බලමු මේ ඉන්ද්‍රිය නිමිති අනුනිමිති ගන්නෙ නැතුව අවිජ්ජා දෝමනස්ස පාලනය කරගන්න ආකාරය. දැන් අපි හිතමු
යම් කිසි ගොපල්ලෙක් හරක් ටික වෙලකින් එක්තර කරනකොට ලා ගොයමක් තියෙන නියරක් මැදින් තමන්ගේ ගවයන් එගොඩ කරන්න යනකොට අර ගවයන් වෙලට දාලා නියර දිගේ දක්කගෙන යනකොට අර හරක් හරක් බලාගන්නේ ගොපල්ලා අර නියර දිගේ යනකොට හරක වම් පැත්තට හැරෙනකොටම අර කෙවිතෙන් තලනවා දෙවිතෙන් තල්ල ගොයම බේර ගන්න ගොයම කෑවොත් අලාභහානි ගෙවන් වෙනවා ප්‍රශ්න කොට නැගෙනවා ඒ වගේ වම් පැත්තට ගොනා හැරෙනකොට වම් පැත්තට කෙවිතෙන් තලනවා ඊට පස්සේ ගොනා ගොයමට ගොයම බේරගෙන ටික දුරක් ඉස්සරහට යනවා යනකොට ආයිමත් ගොනාට අමතක වෙලා දකුණු පැත්තට හැරෙන ගොයම කන් ආයි ගහනවා ඒ පැත්තට ගහලා එයාට සිහිය උපද්දවන ඒක යන්නේ විදියට සිහි ගන්නවල එයා කොහොම හරි කෙවිතෙන් තලතලා අර කුඹුර මැදින් ගවයන් ටික එගොඩ කරවන කුඹුර බේරගෙන ගවයත් බේරගෙන ඔන්නෝයි කෙවිතෙන් තමයි අර ගවයන් දක්කගෙන ගියේ ගොයම ආරක්ෂා කරගත්තේ කෙවිතෙන් තලලා ඔය සිහිය කියන ධර්මතාවයත් ඔන්නෝයි කෙවිතක් වගේ දැන් අපි ඇහැට රූපයක් පේනකොට ඒ රූපයත් එක්ක අභිජ්ජා දෝමනස්ස කියන පාපී ධර්මසිතේ පහළ වෙනකොට අන්නර සිහිය නැමෙති කෙවිතෙන් තමන්ටම තමන් අවවාද කර ගන්නට ඕන සිහි ගන්නව ගන්නට ඕන ඔය පාපී අකුසල ධර්මයක් කොයි පහළ වෙන්නේ ඔය ඇලීම ගැටීම අභිජ්ජා දෝමනස්ස පාපී ධර්ම සිතේ පහළ වුණොත් මේ හිත දූෂිත වෙනවා හිත නරක් වෙනවා ඒ දූෂිත හිතින් මම මරණයටපත් වුණොත් මන් දුගතිය යන්න පුළුවන් මේ මොහොතේම මගේ කායික මානසික සැනසීම අහිමි වෙලා යනවා ඒ නිසා ඔක මහා ආදීනවයක් තියෙනවා එතකොට ආධ්‍යාත්මික වශයෙන් පිරිනව සෞඛ්‍ය වශයෙන් පිරිහෙනවා එතකොට හිත දූෂිත භාවයටපත් වෙනවා අන්න එතකොට මේ ඕක වර්ධනය වුණහම මම ප්‍රාණඝාත සොරකම කාම මිත්‍යාචාරය ආදී බොරුව කේලම් පරසවසන හිස් වචන ආදී දක්වා ගිහිලා සම්පූර්ණ මේ සීලය පවා දෙදරලා යන්න පුළුවන් කලුදු වෙන්න පුළුවන් කැඩෙන්න පුළුවන් ඒ නිසා මේ පාපී අකුසල ධර්ම මම මගේ හිතත් දූෂිත වෙනවා සීලය දුස්සීල භාවයේ පිණිස හේතු වෙනවා මෙලවත් පරලොවත් පිරිහෙනවා තමන්ට ලෝකයටත් මහා අවඩක් නපුරක් මේ තුලින් සිද්ධ වෙන නිසා මේ පාපී අකුසල ධර්මය හඳුනාගෙන ඒ අකුසල ධර්මයන්ගේ ආදීනවය හඳුනාගෙන සිහිය පවත්වනකොට අර අකුසල හිතේ රූපේ කෙරේ ඇති වෙච්ච මනාප අමනාප කියන ධර්මතා දුරු වෙලා යන ඔන්න එක ක්‍රමයක් ඔය විදියට සිහිය ලවාගෙන හොඳට සිහිය හිතේ පහළුණාම පින්වත්නි නිමිති අනුනිමිති ගනිමින් අර අභිජ්ජහ දෝමනස්ස වැඩෙන්නේ නැහැ සිහිය කියන්නේ තණ්හාව නැමැති ගඟ වියලිලා යනවා සිහිය හටගත්තාම සතියට පුළුවන් කෙලෙස් පාලනය කරන්න කෙලෙස් දමනය කරන්න ඉන්ද්‍රිය සංවර කරන්න ඒ කෙලෙස් වලට වැඩෙන්න නොදී සිත පිරිසිදුවට පවත්වගන්නේ සතියෙන් හිතට අකුසලයට එන්න නොදී සිත රැකගන්නේ සතියෙන් ඒ නිසා සතියන්නේ විදිහට සිහිය ලව ගන්න ඕන එතකොට මොකද වෙන්නේ සිතේ ඇති වෙන අර අභිජ්ජා දෝමනස්ස කියන දැඩි ලෝභය ద్వේෂය කියන ඒවා ඇලීම ගැටීම කියන අපාපේ ධර්ම පාලනය වෙනව අර සතිය නිසා සිහිය නැති වුණොත් මොකද වෙන්නේ අභිජ්ජාව වැඩෙනව ద్వේෂයත් වැඩෙනව වෛරය දක්වා වර්ධනය වෙනව එතකොට ඒ හිත බොහොම දූෂිතයි පිරිහෙනවා එතකොට ඒ හිතේ තියෙන ආධ්‍යාත්මීය ශක්තිය වැටිලා යන පරිහානියටපත් වෙනවා දූෂිත මනසක් එතකොට තියෙන. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය අසන්නේ විදිහට සංවර කරන්න ඕන. ඔය එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපට පුළුවන් අර දර්ශන ඥානය සිහිපත් කළා. දැන් ඇහැට යමක් පේනකොට ඔන්න බලන්න ඒ අර එක ක්‍රමවේදයක් සිහිය පොදව ගන්න. එතකොට ඇහැට යමක් පේනකොට ඒ පේන අවස්ථාවේදී ඇහත් රූපය චක්කු විඥානයේ කෙලිට නිසයි මෙතන දැකීම තියෙන්නේ ඒ ස්පර්ශ නිරෝධ වෙනකොට මේ දැකීම නිරුද්ධයි එතකොට ඒක අනිච්චයි සංකතයි පටිච්ච සමුප්පන්නයි ඒක පෙර නොතිබීම හටගෙන ඉපිදී නැතුවම නිරෝධ වෙනවා මෙතන අනිත්‍ය ධර්ම යථාවයක් තියෙන. අන්න එහෙම විදර්ශනා ඥානයකින්
සම්මර්ෂණ ඥානයකින් අනාත්ම ධර්මතාවයට අවදි වෙලා ඒ දර්ශන ඥානයකින් සම්මර්ෂණ ඥානයකින් එයාට පුළුවන් නම් මෙතන අනිත්‍ය වශයෙන් සංකත වශයෙන් පටිච්ච සමුප්පන්න ධමයක් ඇති මෙතන ඇලෙන්නවත් ගැටෙන්නවත් කෙනෙක් හමු වෙන්නේ පෙර නොතිබීම හටගෙන ඉපිද නැතුව මේ ආයතන ඇස නැමැති ලෝකයේ තුල මෙතන නිරුද්ධයි එතකොට ඒක දැනගත්ත හිත හිතින් දැනගන්න ඉස්සරහා කෙනෙක් ඉන්නවා කියලා ඒ කෙනා කියලා මනසින් දැනගන්නකොට එතන තියෙන මනෝ රූපයක් එතන ඒ ගොඩ නැගින ලෝකයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අනාත්මයි අනිත්‍යයි ඔන්න ඒ විදිහට විදර්ශනා ඥානයකින් බලන විදර්ශනා ඥානයකින් බලනකොට සම්මර්ෂණ ඥානයකින් බලනකොට අනිත්‍ය ආදී සංකත පටිච්ච සමුප්පන්න ධර්මයක් හැටියට අපි නුවණින් හඳුන ගන්නකොට එතකොට මේකේ තියෙන අර ස්වභාවයේ වැටෙනකොට අනාත්ම ස්වභාවයේ වැටෙනකොට අන්න එතකොට ඒ රූප කෙරේ තියෙන අවිජ්ජා දෝමනස්ස කියන පාපී අකුසල ධර්ම යටපත් වෙනවා. ඒව දුරු වෙනවා. එතකොට මනාප අමනාප දුරු වෙනවා. අන්න එතකොට ඒ රූපේ කෙරේ ඒ විදර්ශනා උපේක්ෂාව ගොඩ නැගෙන අවිජ්ජා දෝමනස්ස දිය වෙලා යන ඒ මනෝභාවයන් මනසේ දුරු වෙලා යන. අන්න එස සංවර කරා. ඇස සංවර කර. අන්න ඒ වගේ විදර්ශනා ඥානයකින් සංවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ඇස සංවර කරන දැන් බලන්න මේ සංවර කරේ විදර්ශනා විමර්ශන බුද්ධි විදර්ශනාව. අර කලින් සංවර කරේ සිහි උපදවාගෙන. මෙතනත් විදර්ශනාව තුළ සිහි උපද සිහිය තියෙනවා. එතකොට අන්න ඒ විදිහට සිහි නුවණ උපදවාගෙනයි සිහි නුවණේ අස්වැසිල්ල වීරිය මත වීරියෙන් සිහි නුවණින් තමයි ඔය ඇස පාලනය දමනය කරන්න පුළුවන්කම තියෙන වෙන එහෙම නැතුව මේ ඉන්ද්‍රිය සංවරය ගොඩනගන්න බෑ ඉන්ද්‍රිය සංවරය බොහොම ගැඹුරුයි ඉන්ද්‍රිය සංවරය කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි හැබැයි කරන්න පුළුවන් මේ අවබෝධය තියෙන කෙනාට එකපාරට ඉන්ද්‍රිය සංවරයක් කළොත් එයා වහා මේ ධර්මයේ තුල මහා වෘද්ධියක් දියුණුවක් ලබනවා මේ ධර්මයේ තුල වේගෙන් ආධ්‍යාත්මයේ දියුණු වෙන්න ගන්නවා මේ ඉන්ද්‍රිය සංවර සීලය පුරුදු කළොත්. මොකද ඉන්ද්‍රිය අසංවරයමයි අපි හැම මොහොතකම තියෙන්නේ. අවිජ්ජා දෝමනස්සයමයි අපි හැම මොහොතකම පුරුදු කරන්නේ. ඒ නිසා තමයි අපිට මේ ඉක්මනට නිවන් අවබෝධය ප්‍රමාද වෙලා තියෙන්නේ. අපි කය වචන දෙක සංවර කරගෙන හිතින් විකාර මනස්ගත කරමින් හිටියයි කියලා කවදාකවත් අපිට නිවන් දකින්න බෑ. නිවනක් අවබෝධ කරන්න බෑ ආධ්‍යාත්මයක් දියුණු කරන්න බෑ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය තියෙනවා කියලා කියන්නේ මේ කය වචන සංවර වෙනවා හිත සංවර වෙනවා සමාධිය වැඩෙන්න ගන්නවා නුවණ දියුණු වෙනවා එතකොට නිරන්තරයෙන් භාවනා කමටහනක ඉන්න වෙනවා යාට එතකොට ඒ ඉන්ද්‍රිය සංවර කරන කෙනා එයා බුදු ගුණ මානසිකාරය කරමින් ඉන්නේ මෛත්‍රිය වඩමින් ඉන්නේ මොකද හිත අකුසලයට යන අවිජ්ජා දෝමනස්සයට ඒ නිසා ඒකට යන්න නොදී හිත රකින්න ඕන හිත දූෂිත වෙන්නේ නැතුව හිත පිරියෙන්න නොදී හිත රකින්න ඕනේ. එතකොට මෛත්‍රිය, බුදු ගුණ, අසුබ, මරණ සති වගේ මානසිකාරයක් යෙදිමින් සතිපට්ඨාන භාවනාවක යෙදිමින් ඒ වගේ කමඨහනක හිත යොදා යොමු කරගෙන මනස සිහිනුවණින් තමයි එයා ඉන්ද්‍රිය සංවරය කරගෙන ඉන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය ටිකක් ලේසි පහසු දෙයක්ුත් නෙවෙයි. හැබැයි මේ දැනුම අවබෝධයේ ගොඩනගා ගත්ත කෙනෙකුට ඉන්ද්‍රිය සංවරය සීලේ දියුණු කරන්න පුළුවන්. සතර සංවර සීලේ එක සීලයක් තමයි ඉන්ද්‍රිය සංවරය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට සීලය කියන එක මත තමයි මේ හැම දෙයක්ම පැවැත්ම රඳා පවතින්නේ. එනිසා සීලයෙන් තොරව සීල ගුණයක් දියුණු කරන්නේ නැතුව කවදාකවත් මේ සංසාර විමුක්තියක් ගොඩනගන්න බෑ. හැබැයි ඉන්ද්‍රිය සංවර සීලයේ ගොඩ නැගුවොත් අර සියලු සික්ස් ප්‍රාතිමෝක්ෂ සීලය රැකෙනවා යාට. ප්‍රත්‍යසන්නිති සීලයත් එයා තුල ගොඩ නැගෙනවා. ආජීවයේ පාරිශුද්ධියත් ගොඩ නැගෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය ගොඩ නැගුණොත් අනිත් සියලුම ශික්ෂාපද පතර සංවර සීලයේම ගොඩ නැගෙනවා. ඉන්ද්‍රිය සංවර තියෙන කෙනා. දැන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කෙනා සිව්පස පරිහරණයේදී ඒව කෙරෙහි ඇලින් ගැටීම තොරව මධ්‍යස්ථ හිතින් ඒව පරිහරණය කරන. එතකොට සිව්පස ප්‍රත්‍යවේක්ෂණය යා තුල ගුණාන්තයෙන් තියෙන කෙනේ සිහිය තියෙන කෙනාට. එතකොට යා කය වචන දෙක අසංවර වෙන්නේ නැහැ. ශික්ෂාපද කැඩෙන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන කෙනාට. ඒ නිසා ඉන්ද්‍රිය අසංවර කෙන අය තමයි මේ සීල්පද කැඩෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සීලය වේවා, පංච සීලය වේවා, ආජීවාෂ්ටමක සීලය වේවා, උපෝසත සීලයක් වේවා, දස සීලයක් වේවා මේ සීල්පද කැඩෙන්නේ ඉන්ද්‍රිය අසංවර කෙනාට. ඉන්ද්‍රිය සංවර කෙනාට නෙවෙයි. එතකොට ජීවනෝපාය යහපත් වෙනෝ ඉන්ද්‍රිය සංවර කෙනාට. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලය කියන එක ගැඹුරු සීලයක්. ඉතාම වටිනා ශ්‍රේෂ්ඨ සීලයක්.
වහා මේ ධර්ම මාර්ගය තුල අභිවෘද්ධියටපත් කරන හිත දියුණු කරන ආධ්‍යාත්මී ඉහළට ඔසවන ප්‍රබල සීලයක් තමයි මේ ඉන්ද්‍රිය සංවර සීලය. ඇත්තටම ඉන්ද්‍රිය සංවරය සීලය ගැන ඉගෙන ගන්න ඕන. ඉන්ද්‍රිය සංවර කරන හැටි දැන හඳුන ගන්න. කල්යාණ මිත්‍රයෙකුගෙන් මේ ඉන්ද්‍රිය සංවරය ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන ඒ ඉන්ද්‍රිය සංවරය ප්‍රායෝගිකව ටික ටික වැටි වැටි හරි පුරුදු කරන්න ඕන. තමන්ගේ ඉන්ද්‍රිය අසංවරය තමන්ටම නුවණින් හඳුන ගන්න පුළුවන් කියන්නේ ඒකම ලොකු දෙයක්. එතකොට තමන්ගේ ඉන්ද්‍රිය අසංවරය දැනගන්න නුවණින් ඉන්ද්‍රිය සංවර කරනවා මේ විදිහට. ඒ විදිහට ටික ටික මේ ඉන්ද්‍රිය සංවර සීලය දිනු කරගත්ත කියන්නේ සිල්පද ටික ගැන ආයි බලන්න දෙයක් නැහැ, ඉබේම ආරක්ෂා වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලය කල්යාණ මිත්‍රයෙකුගෙන් ඉගෙනගෙන ඒක ප්‍රායෝගිකව අපි ඒක පුහුණු කරන්න ඕන, පුරුදු වෙන්න ඕන. ඒක පුරුදු වුණාට පස්සේ ඉන්ද්‍රිය අසංවර වෙනකොටම තමන්ට සිහිනුවණින් ඒක අවබෝධ වෙනවා, සංවර කරනවා. ඉන්ද්‍රිය එතකොට තමන්ගේ සියලුම ප්‍රශ්න අභ්‍යන්තරයේ ගොඩනැගෙන්නේ බාහිරයට ඇඟිල්ල දික් කරන්නේ නැහැ ඉන්ද්‍රිය සංවර කරන පුරුදු කරන කෙනා. ඉන්ද්‍රිය සංවර කරන කෙනා තමන් තුලින්මයි ප්‍රශ්නය අවබෝධ කරගන්නේ, ප්‍රශ්නෙට හේතුව. දැන් අපි ද්වේෂසිතත් ආවොත් අපට අපි චෝදනා කරන්නේ ඇඟිල්ල දික් කරන්නේ බාහිරයට. බාහිර කෙනෙකුට තමයි බනින්න ගහන්න දොස් කියන්න විවේචනය කරන්න අපි උත්සාහවත් වෙන්නේ. මේ තමන්ගේ කන අසංවර වෙලා, ඇස අසංවර වෙලා, ඒ වාසංවර නිසා මෙහි අභිජ්ජා දෝමනස හටගෙන මේ විඳවනවා. ඒකට හේතුව දකින්න අර බාහිර පුජ්‍යලේ. අන්න බලන්න ඉන්ද්‍රිය අසංවර වුණහම ප්‍රශ්නෙට හේතුව බාහිර කෙනෙක් අල්ලගන්න. ඉන්ද්‍රිය අසංවර වෙනකොට අභිජ්ජා දෝමනස පාපී ධර්ම පහළ වෙනකොට මට මෙතන මානසිකාර්යයේ වැරදුන නිසායි මට හිත වැරදුනේ. අන්න එහෙම එයා ප්‍රශ්නේ තමන්ටම එදාගන්නේ හැම ප්‍රශ්නයක්. ප්‍රශ්න බාහිරයට ඇඟිල්ල දික් කරන්නේ නැහැ, තමන්ටම එයා තමන් තුලින්මයි දෝෂයේ හේතුව දකි. එතකොට ඉන්ද්‍රිය සංවර බලන්නේ මොන තරම් වටින ශ්‍රේෂ්ඨ සීල ගුණයක්ද මේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ ආයතන අසංවර වෙන්නෙම මගේ සිහිනුව මෙතන මට සිහිනුවන සිහිනුවනේ මගේ සිහිනුවන හසුරවීමේ ප්‍රමාදය නිසා, දෝෂය නිසා, එහි දෝෂයක් නිසා තමයි ඉන්ද්‍රිය අසංවර වුණේ. ඒ නිසා තමයි මට මනාපමනාප අභිජ්ජා දෝමනස පාපී ධර්ම පහළ වෙලා මම මගේ හිත දූෂිත වුණේ මගේම වරදින්. මගේම මානසිකාරය, මගේම මෝඩකම, වීරිය, සිහිය නැතිකම නිසාමයි මම මෙතන කෙලෙසේකට යට වෙලා මේ මානසිකව හිත දූෂිත භාවයට පත් වුනේ. අන්න බලන්න දුක දකින්නේ තමා තුල. එතකොට දුකට හේතුව දකින්නේ තමා තුල. මේක නිදහස් වෙන නම් මම්ම මේ මානසිකාරය වෙනස් කරලා මම්ම මෙතනින් ගොඩ එන්න ඕන. මේ බාහිර කෙනෙකුට දොස් කිය විවේචනය කළ ඉඳලා හරියන්නේ නැහැ. තමන්ගේ ඇතුලේ ගොඩනැගිච්ච ප්‍රශ්නේ බාහිර හේතුවක් නිසා නෙවෙයි, තමන්ගෙම මේ අයෝනිසෝ මානසිකාරය නිසා තමන් ඇතුලෙන් මේ ප්‍රශ්නේ ගොඩනැගුණේ. අන්න එතකොට තමන්ම තමන්ට විසඳුම තමා තුලින් මතු කරගෙන, තමන්ම ධර්මයේ අස්වසාගෙන, තමන්ගේ මනස නිවැරදි කරන ඔයා. අන්න බලන්න මොන තරම් මේ ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න මේ විදිහට ජීවිතේ දිහා බලනවා නම් සියලුම ප්‍රශ්න අ르බුද සියල්ල निराකරණය වෙනවා, තමන් තුළම තමන් නිවිල යනවා. ඉතින් අන්න ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ සීලයක්, උතුම් සීලයක් තමයි මේ ඉන්ද්‍රිය සංවර. ඇත්තටම ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය සංවර සීලය අපි පුරුදු කරන්න ඕන. පුරුදු කරලා ප්‍රායෝගික කරලා අපි ඒකේ අස්වැසිල්ල ඒ ඉන්ද්‍රිය සංවරයේ තියෙන ධර්මයෙන් ලබන රැකවරණය ඇත්තටම අපි ලබා ගන්න ඕන. ඒක ලබා ගත්තොත් අපට මහා ලාභයක්, මහා යහපතක්. අපට කවදාකවත් බාහිර ලෝකේ ප්‍රශ්න නෙවෙයි, මනෝමයෙන් මනස තුල ඇත්ත නොදකීමත් එක්ක ගොඩනගෙන ප්‍රශ්න ටිකක් මෙතන තියෙන්නේ. බාහිරෙන් විසඳුම් මෙයාට නෑ. එයාගේ ප්‍රශ්න වලට බාහිර විසඳුම් නෙවෙයි තියෙන්නේ. තමා තුලින්ම තමන්ගේ සත්‍ය දැකලා ප්‍රශ්න निराකරණය කරගෙන ඉන්ද්‍රිය සංවරයට යා ගොඩනැගෙනවා. ඉතින් අන්න ඒ නිසා පින්වත්නි මේ ඉන්ද්‍රිය සංවරය ඒ විදිහට ඥාන දර්ශනයකට අවදි වෙලා ඉන්ද්‍රිය සංවර කරන්න පුළුවන්. ඒ නිසා තමයි අර දස්සනා පහතබ්බා කියන එක පෙන්නලා තමයි ඊට පස්සේ තමයි ඉන්ද්‍රිය සංවරය පෙන්නන්නේ. ඉන්ද්‍රිය සංවරයේ මුලට දාලා දස්සනා පහතබ්බා කියන දෙවෙනියට දැම්මනම් සම්පූර්ණ මේක කරන්න බෑ. දස්සනා පහතබ්බා මුලට දාලා තමයි සංවරා පහතබ්බා කියන ආදී වශයෙන් මේ ප්‍රතිපදාව පැනෙව්වේ. එතකොට දර්ශනයටපත් වෙච්ච කෙනාටයි ඉන්ද්‍රිය සංවරය කියන එක ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ, පහසුවක් ගොඩනගන්නේ. නැත්තම් මේ ඥාන දර්ශනයක් නැතුව මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නුවණ දකින්න නැතුව
සංකත පටිසම්පන්න බව ගොඩ හඳුනන්නේ නැතුව කවදාකවත් මේ ඇහැකරනාසේ දිව ශරීරයේ මන සංවර කරන්න බෑ. ඉතින් අන්න ඒ නිසා ඒ ඥාන දර්ශනය හඳුනා ගන්න ඕන. ඒක අපි දේශනා කරලා තියෙනවා. එතකොට කනට ශබ්දයක් ඇහෙනකොටත් එතන අනිච්ච වශයෙන් සංකත පටිසම්පන්න වශයෙන් ඉපද නිරෝධේ වශයෙන් බලලා කාන සංවර කරන්න පුළුවන්. ආසේ දිවකය සංවර කරගන්න පුළුවන් ඒ විදිහට. එහෙම නැත්නම් සමත ආරම්මණයක අපි හොඳට පුරුදු කරනවා. භාවිත බහුලීකృత කරලා ඒක යානාවක් වගේ හොඳට සමත කමටහනක් වැඩුවාමත් ওই ඇලීම ගැටීම් පාලනය කරන්න පුළුවන්. ඒක සංසිඳිලයන්. එතකොට සමත කර්මස්ථානයක් අපට දිගින් දිගට භාවිත බහුලීකృత කරාමත් මේ ඇලීම් ගැටීම් බොහෝ දුරට දුර වෙලා ඉන්ද්‍රිය සංවරණය ගොඩ නැගෙනවා. අපි හිතුවා මෛත්‍රියම වැඩුවයි කියලා. සතර ඉරියව්වේම කෙනෙක් මෙත් වඩනවා. මෙත් වඩලා අන්න එතකොට යාගේ අර බාහිර රූප කෙරෙහි තියෙන ඇලීම ගැටීම කියන එක සමනය වෙලා යම් කිසි ප්‍රමාණයකට මේ ඉන්ද්‍රිය සංවර සීලය ආතුල ගොඩ නැගෙනවා. බුදුගුණ වැඩුවත් එහෙමයි. මරණය ගැන හිතුවත් පටික්කුල මානසිකාරය කළත් ඒ සමත ආරම්මණයක් භාවිත බහුලීකృత කරාම එයා තුළ ලොකු ඉන්ද්‍රිය සංවරයක් මේ අරමුණේ ඇලෙන ගැටෙන ස්වභාවය ගොඩාක් දුරට යටපත් වෙනවා. එතකොට අන්නේ විදිහට සමතාරම්මණයක් දිනු කරලත් මේ ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන්. හැබැයි අර ඒක තමන්ට නිෂ්ඨාවටම එහෙම නැත්නම් ඒක සැබෑම විදිහට ඉන්ද්‍රිය සංවර ගොඩ නැගෙන්නේ අර දර්ශන ඥානයට අනුව මේ අරමුණේ සිට සත්‍ය ගවේෂණය කළ අරමුණේ සිට බලගැන් වෙන විදිහට මලබුණේ සිට බලගැන් නැති විදිහට නර නිස්සත්ව නිජීව ශුන්‍ය කියන අනාත්ම ධර්මතාවයට එළඹීම ගොඩ නගා ගන්න පුළුවන් නම් අන්න එතන තමයි සාර්ථකම ඉන්ද්‍රිය සංවරය ගොඩ නැගෙන්නේ. මොකද දර්ශන ඥානෙ නැතුව ඉන්ද්‍රිය සංවරය කරන එක අපහසුයි. දර්ශන ඥානෙන් යුක්තව තමයි ඉන්ද්‍රිය සංවරය ගොඩ නගන්න ඕනේ. ඒක තමයි සාර්ථකම ක්‍රමවේදය. එතකොට ඒ වගේම අපට පුළුවන්කම තියෙනවා දැන් අපි හිතමු ශබ්දයක් ඇහෙන තැන අපට ඇහි මට්ටමට අපට ලෝභ දේශ මොහ අලෝභ දෝ සමෝහ අවිජ්ජා දෝ මනස ගොඩ නැගින්නේ නැහැ. දැන් ඇහෙන් රූපයක් දැක්කයි කියලා රූපේ දකින්න අවස්ථාවේ අවිජ්ජා දෝ මනස නැහැ. ශබ්ද ඇහෙන අවස්ථාවේ අවිජ්ජා දෝ මනස නැහැ. ඒ පාපී ධර්මයේ ඒ මට්ටමේ නැහැ. ගඳ සුවඳ දැනෙන තැන, රස දැනෙන තැන, පහස දැනෙන තැන අවිජ්ජා දෝ මනස එක පාට එන්නේ නැහැ. ඒ ඇහැට දැක්ක රූපය මනේන්ද්‍රිය මනසින් අරමුණු කරගෙන අතීතාවර්ජනයකට ගිහිල්ලා අයෝනිසෝ මනසිකාරයේදීලා අර මනෝ රූප චිත්ත රූප මට්ටමින් තමයි අවිජ්ජා දෝමනස් ඒ මනසට පේන රූපේ එළියේ තියෙනවා බාහිරේ තියෙනවා කියලා මනසිකාර කරමින් තමයි අවිජ්ජා දෝමනස් කියන පාපී ධර්ම මනේන්ද්‍රිය මට්ටමේ මනෝවිඥාන මට්ටමින් ගොඩ නැගෙන්නේ. එතකොට ඇහි හටගන්න සිතේ අවිජ්ජා දෝමනස්ස නැහැ. කනේ හටගන්න, නාසයේ දිවේ කයේ හටගන්න ඒ සිත්වල ලෝභ දේශ මොහවත් අලෝභ දෝ සමෝහවත් නැහැ. ඒක ඒ හිතේ කිලිටි වෙන ස්වභාවයක් නැහැ. කර්ම නැහැ, කෙලෙස් නැහැ, අකුසල් නැහැ, කුසල් නැහැ. ඒ මට්ටමේ. එතකොට ඒ ගත්ත ආරම්මණය මනේන්ද්‍රියට මනෝමය රූපයක් වශයෙන් මනසින් හදාගෙන අතීතාවර්ජනයත් එක්ක ඒ හිතින් හදාගෙන හදාගත්ත ලෝකයේ තුල තමයි මේ ඇලීම ගැටීම කියන එක හැදෙන්නේ. ඒ හිතින් හදාගත්ත ලෝකේ අපි එළියට පනවාගෙන භෞතිකයේ හැම දෙයක් යමද්දයා සත්පුජ්‍යල සංකල්පයක් මත තමයි මේ අවිජ්ජා දෝමනස්ස කියන පාපී ධර්මයේ මනෝලෝකෙන් හදාගෙන අපි විඳින්නේ. එතකොට අවිජ්ජාව කියන එක අපි ඇතුලෙන් මානසිකාරයෙන් හදාගෙන ගැටෙන. දෝමනස්සය කියන්නේ මනසේ අයෝනිසෝ මානසිකාරයෙන් ඇතුලෙන් හදාගත් එකක්. එතකොට ඒක තියෙන්නේ මන ධම්ම පටිච්ච මනෝවිඥාන මට්ටමින් චිත්ත රූප මට්ටමින් ගොඩ නැගෙන ලෝකයක තමයි අවිජ්ජා දෝමනස්ස හමු වෙන්නේ. එතකොට බාහිර ලෝකෙට නෙමෙයි ගැටිලා තියෙන්නේ. අන්තිමට ගැටිලා තියෙන්නේ තමන් එක්කම. තමන්ටමයි තමන් ඇලිලා තියෙන්නේ. තමන්ටමයි තමන් ගැටිලා තියෙන්නේ. තමන් එක්කමයි තමන් මනාප වෙලා තියෙන්නේ. තමන් එක්කමයි තමන් අමනාප වෙලා තියෙන්නේ. අන්තිමට බැලින්න ඔන්න ඔය විදිහට මනෝමය මට්ටමේ චිත්තේන නියති ලෝකෝ හිතින් හදාගත්ත ලෝකයක මනාප අමනාප හදාගෙන ප්‍රියාප්‍රිය හදාගෙන සාපේක්ෂය හදාගෙන ඇලීම් ගැටීම් දෝමනස්ස පාපී අකුසල ධර්ම හදාගෙන තමන්ම විඳවන එකක් තමයි මෙතන තියෙන්නේ. ඔන්න ඔය ක්‍රියාවලිය යම් කිසි කෙනෙක් හඳුනගත්තොත් දැකගත්තොත් අවබෝධ කරගත්තොත් මෙතෙන්ට ඇලෙන දෙයක් ගැටෙන දෙයක් නැති බවයි ආවබෝධ කරන්නේ.
අන්නතකොට යා මේ රූපය කෙරේ සබ්දය කරේ ගන්ධය කරේ රසය කරේ පොට්ටබ්බය කරේ ධර්ම කරේ හිතන ක්‍රමවේදය බලන කෝණය එයාගේ අවබෝධය ගොඩනැගෙනකොට ඒ කෙරේ අභිජ්ජා දෝමනස සංසිඳිලා ආන්නේ කෙනාට පුදුමාකාර විදිහේ ඉන්ද්‍රිය සංවරයක් පිහිටනවා. ඒ ඉන්ද්‍රිය සංවරයේ පිහිටන්නේ අර ඥාන දර්ශනේ මත. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පින්වත්නි මේ ඇස සංවර කරන්න තියෙන්නේ. කන සංවර කරන්න තියෙන, නාසය දිවකය මනස සංවර කරගන්න තියෙන. දැන් ඔය විදිහට අපි දැන් ප්‍රායෝගික ජීවිතයට ඔක ගලපාගෙන ඔබ හොඳට බලන්න මනසේ මනාපමනාප අවිජ්ජා දෝමනස ගොඩ නැගෙන විදිය ඉස්සෙල්ලා. ඒක ඉස්සෙල්ලා මේක හැදෙන විදිය දැනගන්න. ඒකට බාහිරින් විසඳුම් හොයන්න යන්න එපා. මනසේ මේ අවිජ්ජාව කොහොමද, මනසේ මේ මනෝ භාවය මනසේ හැදෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ල හොයන්න, ගවේෂණය කරන්න. ඊට පස්සේ අවිජ්ජා දෝමනස හැදෙන්නේ කොහොමද, ඒ අවිජ්ජා දෝමනස නැති වෙන්නේ කොහොමද මනසේ, අවිජ්ජා දෝමනස කුමක් ප්‍රත්‍ය කරගෙනද මනසේ ඒ මනස දූෂිත මනෝභාවය, ඒ කළු මනෝ කළු සිටිවිලි, එහෙම නැත්නම් අකුසල සිටිවිලි ඒ මනෝභාවය මනසේ හැදෙන්නේ කොහොමද කියන එක ඔබ ඉස්සෙල්ල ගවේෂණය කරන්න, නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ ඒ අවිජ්ජා දෝමනස්ස දුරු වෙන්නේ කොහොමද මනසින්? ඒ අවිජ්ජා දෝමනස්සයකට පත් වෙන්නේ නැතුව මං කොහොමද රූපේ බලන්නේ? එහෙම උත්සාහ කරන්න. ඕ ප්‍රිය අප්‍රිය රූප ශබ්ද අහන්න. ඒ ශබ්දයේ ඉදිරියේ මං කොහොමද ඒ ශබ්දයට අවිජ්ජා දෝමනස්ස ඇති නොවෙන්න ඒ ශබ්දයේ අහන්නේ කොහොමද? අවිජ්ජා දෝමනස්ස ඇති අමනාපමනාප ඇති වෙන්නේ නැතුව මේ ගඳ සුවඳ බලන්නේ කොහොමද? මනාපමනාප ඇති නොවන විදියට මං කොහොමද මේ රසය විඳින්නේ? ඒ මේ පහස විඳින්නේ කොහොමද මනාපමනාප නැති විදියට? මේ අරමුණේ මම මනාපමනාප කියන ධර්මතා මනසේ හැදෙන්නේ කොහොමද? ඒ මනාපමනාප ස්වභාවයේ මනසේ දුරු වෙන්නේ කොහොමද? අන්න ඒ විදියට ටිකක් ගවේෂණය කරන්න, හොයන්න, ප්‍රායෝගික වෙන්න. අන්න එතකොට ඔබට මේ ඉන්ද්‍රිය සංවරය සහ ඉන්ද්‍රිය අසංවරය කියන ධර්මතා දෙක හොඳට තමන්ට මේක අසංවර වෙන්නේ මෙහෙමයි, සංවර වෙන්නේ මෙහෙමයි. අසංවර වුණොත් මෙහෙමයි අසංවර වෙන්නේ, අසංවරයේ ආදීනවේ මෙහෙමයි. සංවර වෙන්නේ මෙහෙමයි, සංවරය කියන්නේ මේකයි. සංවර භාවයේ ආනිසංස ලාභයේ යහපත මෙහෙමයි. එතකොට සංවර අසංවර භාවයේ ගොඩනැගෙන්නේ මෙන්න මේ හේතුඵල ක්‍රමවේදයට අනුවයි. මේ දර්ශනය තිබුණොත් මෙතන සංවර කරන්න පුළුවන්. මෙතන මට නුවණ මෙහෙව ගන්න, සිහියලව ගන්න බැරි වුණොත් මෙතන මට හිත වරදිනව, අසංවර වෙනවා වෙනවාමයි. එතකොට අන්න ඒ විදිහට මෙතන තමන්ට දැක්මක් තියෙන්න ඕන. ඔන්න ඔය විදිහේ දැක්මක් ඇති කරගත්ත කෙනෙකුටයි මේ ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම දැක්මක් නැතුව, අවබෝධයක් නැතුව, ධර්මඥානයක් නැතුව, සිහිය අසතිය දෙක වෙන් කරගන්න බැලුව, යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ වෙන් කරගන්න බැරුව ඉන්ද්‍රිය සංවරයක් කරනවා කියන එක නම් බොරුවක්. ඒ නිසා ඉන්ද්‍රිය සංවර වුණාම ඔබේ කය වචනය සංවර වෙන හැටි, ඉන්ද්‍රිය අසංවර වෙනකොට කය වචනය අසංවර වෙලා දුස්සීල භාවයේ ගොඩ නැගෙන හැටි, සීල ගුණේ රැකෙන හැටි, මේ හැම දෙයක්ම ලොකු දැක්මක් අවබෝධයක් වෙනවා. ඉතින් අන්නේ නිසා මේ ඉන්ද්‍රිය සංවරය අසංවරය පිළිබඳව හොඳට දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගෙන ප්‍රායෝගික වෙලා අපේ ජීවිතේට මේ දහම ගලවගෙන ඉන්ද්‍රිය සංවර සීලේ ප්‍රායෝගිකව ඔබ දියුණු කරන්න ඔබට වැටෙයි. ඔබ හැලහැප්පිලි ගොඩනගෙනවා, අභිජ්ජා දෝමනස්ස මනාපමනා පේනව මනස, ඒක ස්වභාවයක්. හැබැයි ඒක ගොඩනැගෙන හැටි ඔබට ප්‍රායෝගිකව ඔබ දැක්කොත් ඒක සංවර කරගන්න ඔබට පුළුවන්. ඔබ සංවරය ප්‍රායෝගිකව පුහුණු කරනකොට ඔබේ හිත වේගෙන් ආධ්‍යාත්මී වැඩෙන්න ගන්න. ඔබ සීල ගුණේ වේගෙන් වැඩෙනවා. ඔබේ මනස වේගෙන් නිවැරදි වෙනවා. ඔබේ ආධ්‍යාත්මී වේගෙන් වැඩෙනවා. චිත්ත සමාධිය වේගෙන් වැඩෙනවා. අවබෝධය වේගෙන් වැඩෙනවා. ඔබ වහා ධර්ම අවබෝධයට පත් වෙනවා. එතකොට ඔබට පුළුවන් ඔබව පාලනය කරන්න, ඔබව දමනය කරන්න පුළුවන්. ඔබ තුළ ලොකු ශික්ෂණයක්, සංවරයක්, සංසිඳීමක්, මනසේ සමබරතාවයක් ගොඩ නැගෙනවා. ඔබට ඒක මේ ආර්ය සත්‍ය අවබෝධ වෙන්න ඒ ඉන්ද්‍රිය සංවරය කියන එක පුදුමාකාර විදියට උපකාර වෙනවා. ඒ නිසා ඔය මේ පින්වත් හැම දෙනාට මේ බණ ටික ඉන්ද්‍රිය සංවර සීලේ ගොඩ නගාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ආර්ය සත්‍ය දකින්න මේ ඉන්ද්‍රිය සංවර සීලය ගැන දේශනා කරපු මේ කෙටි අනුශාසනාව මේ පින්වත් හැම දෙනාට මහෝපකාරී වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං